හිස මැත්තේ තබා දන් උයාදුන් කතාව. හෙළදිව දුර්භික්ෂ කාලයකදී එක් කුල දුවක් සහල් නැලියක්ගෙන කඳු රටට ඇතුල් විය. ඇයින් කාල තුනක් අනුභව කොට එක් කාලක් සුරකෙකුට තැබීය. කලින් කලයේ හාල් කාල අවුවේ වියලා තැන්පත් කොට ඕ කැලෑවේ හටගත් අලගෙඩි ආදියකින් යපුනේ. එක්තරා සෙල්ලොත් භික්ෂූන් වහන්සේ නමක් දේ පෙදසේ විසීය. තරුණයේ භික්‍ෂූන් වහන්සේ දැක පැහැදුනු සිතැතිව ආරාධනා කොට පාත්‍රය රැගෙන ඒ හාල් කාල උයන්නට පටන් ගති. ඒ වේලාවේදී සොරුන් සමූහයක් කවුත් ඒ පෙදෙස කොල්ලකා එහි විසූ මිනිසුන් දරගෙන ගියේය. භික්‍ෂූන් වහන්සේ දවුන් සමගම ගියේය. ඒ තරුණයේද හිසෙහි ආධාරකයක් තබා එය මත්තේ ලිපත් බත් හැලියක් තබාගෙන මගදීම බත් පිසීම බලාපොරොත්තු වෙමින් ඒ භික්‍ෂූන් වහන්සේ ගිය දෙසටම ගියාය. ඕ නැවතේ භික්‍ෂූන් වහන්සේ දැක ඒ බත හිස මැත්තේ තබාගෙන පිසූ බව දන්වා පිළිගැන්විය. භික්‍ෂූන් වහන්සේය පිළිගන්නට නොකමැති වූ නමුත් නැවත නැවත ඉල්ලීම නිසා පිළිගත්තේය. සංවේගයට පත්තේ භික්‍ෂූන් වහන්සේ රහත් ඵලය ලබාගෙනම ඒ ආහාරය අනුභව කළේය. ඉක්බිති සද්දේව් රජ එදවස්සේ අය හෝනාතන හිස පැත්තේ සහල් නැලියක් සහිත පසුම්බියක් තිබීය. එකල්ලි ගම්මැසි මිනිස්සු සොරුන් ලොහු බැඳගොස් එළවා දැමෝහ. ඒ තරුණිය නින්දෙන් නැගිට සහල් පසුම්බිය දැක විස්මයට පත්ව එය ලිප තබා ඉවීය. ඒ බස්සලියෙන් කොපමණ ගත්තත් අඩුවක් නොවීය. හම වූ හැමදෙනට දුන්නත් අඩු නොවීය. ඕ නුවරට ගොස් මහදන් දෙන්නට පටන් ගති. ඕ ජීවිතාන්තය දක්වා සිට මිය ගොස් දෙව්ලොව උපනී.